දෝෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ ආකාරක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවෂන් ටෙලිවකය දැන්. අද ලියන්නේ දෙසිය දස වැනි ටෙලිවැැකිය. අපේ ජනවහරේ කියමනක් තියෙනවා මේ අර කච්චේ පිච්ෂයට ගියතුන් බල්ල හෙල්ුවෙන් කියලනේද. ඒක ඇන්නේ ලැජ්ජාවනති පුද්ගලින් තමන්ගේ ජම්ම පුරුද්ධ කෙසේවත්න් අතහරින්නේ නෑ කියන එකනෙනේද. එහෙම ලියන්ට හිතුනේ පලාාත්පාලන්න මැතිවරණය පදනම් කරගෙන. ඊයේ නිලනිවේදනයකින් එව්වේ නැතත්න් පලාත්පාලන්න මැතිවරණය මාර්තු නවවනිද කියල තමයි දැන්සියලු මාධ්‍යේ අපද ඇතුළුව වාර්තාක් කල නේද. හැබැයි මේ පලාත්පාලන ඡන්දය තියෙන දවසේ. උදේ කතිරේ ගහල ආහවරවෙලා තමයි කියන්ට වෙන්නේ ඕවුන් චන්දය දැම්ම කියලා. මොකද ඒ තරමටම මේ චන්දයේ තියන්නේ නැතිව ඉන්න ගහන්න පුළුවන් සියලු උපපර වැට්ටි ඇටෙව්වා අටවමින් ඉන්නවා. කෞුද මේ චන්දයේ එපා තියන්න බෑකෙන් උපපර වැට්ටි අටවන්නේ නේද. වෙන කවුද ඉතින් බලේ අතේ තියෙන අයන? බලමු මුල ඉඳලා බොරු කියමින් හත් පොලේ ගාගත්තු හැටි හොඳේ පඩි ගෙවන්නවත් සල්ලි නහැ. විශ්‍රාම වැටම පව පමාවේවි සමෘදධියත් ගෙවනක ටිකක්කල් යාවි අයවයෙන් අමාත්‍යංශවලට වෙන් කළ මුදලින් පවා සියයට පහක්විත රෙකපා ගන්ට වෙනවා. ුෂදගේන්ට පවා සල්ලි නෑ. බිහිෙත් ඕනෙද චන්ද ඕනෙද නේද මේ තමයි ඔය මුදල් නැහැ කියලා කියන්න පටන්ගත්ත අඳෝනාව. දැම් බලමු මුදල් නැති කතාව ඇත්තද ඇත්තනම් තවදුරටත් මේ නඩේටම රට කරන්න පුළුවන්ද කියලනේද. පසුගගේ අයවැයේ දේ මුදල් ඇමති සහ අටවන ජනපති රනිල්කිව්වා රජයේ වාර්ශික ආදායම රුපියල් බිලියන තුන්දාස් හාරසියක් කියලා නේද. හරසි අතහැරලා තුන්දහ ගමු. ඒ ඇනෙ දවසකට රුපියල් බිලියන දහයක් බිලියන දහයක්කහොන්දේ ආදායමක් රජේයට තියෙනවා. එතකොට මේ චන්දේට වැෑවෙන්නේ රුපියල් බිලියෙන අටයි දහයි අතරමුදලා. එකඇනෙ රජයේ දවසක ආදායම නෙනේද. රජේ දවසක ආදායම. ඒ මුදලවත්න් රජයට නැත්්නම් හරිම භයනකයි නෙනේද. ආර්ථික ගාතකින් මැද හිටපු කබ්‍ර. ල්තත් වඩා භහානක තැනකට රට ඇදලදාලා වගේ නේද පේන්නේ ආචාරය නන්දලාල් ගහපු බ්්‍රේක් එකක් නිකන් නැහැවගේෙනෙ දැන් මේ විදිහයට බලාගෙනගේ හම අපිට වනත් හිතෙන්නේ නේද ඉටත් වඩා ඔය පහුගිය අයවැයිෙන් පලාාත්පාලන ඡන්දයට මුදල් වෙන් කලානේ මුදල් ඇමති රනිල්ට ඔය අයවැය ලියලදීපු හැමෝම හෙමනං මුදල් නෑ කියනෙ එකට වග කියන්ට ඕනි මුදල් නැති වෙලාවක අයවැය ඇතුළේ මුදල් වෙන් කරලා හමනක් ඉතින් මුළු රටමරවට මු පාර්ලිමේන්තුවම නොමගේ අවල න නේද නිිකයිඉතින් වෙන් කල මුදල්ල මේ හදිස්සිේම වෑවෙන්ට හේතුවකුත් ආාව නෑනි හදිස්සිේ වියසනයක් නේද. මේ නොෑම්බ සම් සහ නවාරි වල ඒමෙක් ඇතිව න ෑැ. ටම මුදල් නැත්නම් මහ බැංකුව මුදල් අමාත්‍යංශි මහ බාණ්ඩාගාරිය මෙහැමෝම එක්වෙලා රට රවට්ටලනේද. ජනනාධිපතිවා ත්‍රවටලනේ පාර්ලිමේන්තුවා ත්‍රරවට්ටලන නේද. එවුණට දැම් මෙහිමත්ලියන්ට වෙනවන්නේ හොඳේ. මේ සියල්ලු උපපර වැට්ටි දිනන්න බැරිවුණහම නේද. මේ සියලු උපර වැට්ටිදාලා න්දේ කල්දාගන්ට බැරිවුණහම දැන්මොකද්දයිට පස්සෙ කරන්න පටන්ගත්ත නේද ඉස්සල බලමුකු ඇත්තරම චන්දේ කල්දාන්ට කරන් සාාරණ හේතුවක් තියනවාවද කියල ද . න්ත නේද පුත්තල මේ දේශපාලන පතාක යෝධෙක් සෞපකාර චන්දෙත් පරාදයි තා බොහෝත් ඇංවලහෙමසාමූපකාර චන්ද පවා මේ බලයඉන්න උදවිය පරාදයි තකොට සමූපකාර චන්දයක්වත් දිනාගට ැරිකෙන රමේ ිෂට්‍රික්් චන්දය ඉල්ලුව වගේ කියලා හිත න නැද නේද එම පහරනැ හදාගන් තත්පුලුවන්. දැන් බලමුද මේ පළත්පාලන චන්දයට අර්කෙල් කැනට පෙර හොරා වැට පැනපු අවස්ථා සේමානිර්ණය කොමිසම ගෙනවා ඉල්ළගට ද ක. බෙදදිල කියලා නියවුස් ලාන් කළලා. ඉළඟට ජනාධිපති ස්වාධින කොමිෂන්ස බහාව ගෙනල්ල කතා කලා ස්වාදිින බහව එතනම්ම ඉවරයි නේද. රාජ්‍ය පරිපාල ලේකම් ලියුන් ගැහුවගේ කියලලා උපහැනෙකුත් අපේ ජනවහරටයකතුර නේද හපු ඉන්න ලියුන්ගහවගේ කියලා ඉළඟට මැතිවරණ වියේදම් ඥාමන පනත පනත හොඳයි නමුත් ඒ ඇතුෙත් උපර වැට්ටි ැලුවනේද හරරිගේ නෑ විේදාවස ඇැතිවරයා හිතට එකඟව? ඩේ කලා ඒ ගැනහුට ස්තුතිකරන්ට අවශ්‍යයි දැන්ඉලඟට මේ මැතිවරණ කොමිස මේ සාමාජකින් දෙදෙනකුට ඊය පෙරේද අන්තිමට මරණ තර්ජනයකු තෙල්ලවුණනා නේද. ඒෙම මරණ තර්ජනයක් එල්ල වනානං ආංගේ උදලබව වහක් කුදලට ඕනේ හොඳේ දැන් මේ වගේ හොරාට පෙර කෙහිෙල් කැන වැට පනිද්දී සල්ලි නැහැකින ආණ්ඩුව පවිතරදේවිට ජීවන්ොන්ඩමන්ට් ඇමතිකම් දෙනවනේද. මොකද මේ ඇමතිකන් ස්වේච්චා සේවාදමගලු ස්ේච්චා සේවකිව්නේද දැකක් පැදිලන මේ චන්දය ඇත්තට ම කල්දාන්ට ඕනේ මේ බලේ ඉන්න අයියට කියන එක නේද. අර කතාවක් තියෙනවා ඇද මිනිහගේ සෙවනැල්ලත් ඇදයිකේ ලයික තින් අපේජාන වහර. ඒකඇන්නේෙ වැරදි පැත්තට නැඹුරුව කරන වැඩවල ප්‍රත්තිඵලද වරදින බව මතකතියාගන්න කියලා අද ටෙලිවැකිය මේ චන්දේ කල්දාන්ට ගහන සියල්ලු උපර වැට්ටි හමුුවේ මතක් කරනවා.